අයින් ධර්මාචාර්ය කෙටි සටහන් සමාජ දර්ශනය දවනි පරිච්චේදය දහවනි පාඩම අපි කෙටි සටහන එත් නැත් නම් පාඩමට අදාල විශේසම කරුණු ඉතාමත් කෙටෙන් ඔබට ග්‍රහණ කරගන්නට පහස වනාකාරෙන් සාකච්චා කරන්නටයි සූදානම් වෙන්නේ මාතුරුකාව තමයි නීතිය යුක සහ දඩන නීතියයි යුක්තියයි සහ දන්ඩනය කියන කරුණු ටික තමයි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ අපි පළවෙෙනයටම බලමු නීතිය කියන්න මොකක්ද ඒවගේම නීති අවස්්‍ය වෙන්නේ ඇයි එවිදි කරුණු ටිකක් සාකච්ඡා කරම ඔබට හොඳින් පැහදිලිව පෙනන්නට ඕන නිසාපී අකුරුවල ප්‍රමාණී විශාල කර ගනමයාකාරයට ඉළඟට පළවෙනි අංකයි අතේ තියෙනවා ඔබට පේන ඇති නීතිය අවශ්‍ය වන්නේ ඇයිද අපට නීතියක් අවස්්‍ය වෙන්නේ කීන එක තමයි පළවෙනිටම අපි සාකච්ඡා කරන්න නීති අවසි වෙන්නේ ඇයිද කියන්න කාරණයමන්න මේ විදිහට අපි පැහැදිලි කර ගනිමු පුද්ගලයකින්නවා එ පුද්ගලයා තමන්ගේ කැමැත්තෙන්ම සදාචාර සම්පන් කියන සමාජයට අහිත කර නොවන ආකාරයෙන් එ වගේ යුක්තිකරුකව සමාජයට හානිදායක නොවන ආකාරයෙන් සමාජයේ විසින් පිළින් නොගත්ත ආකාරයෙන් හැසිරෙනව නම් ඒගේ සමාජයට හිරිහරයක් කරදරයක් වෙනවිදිට හැසිරෙනවාවනම්. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි නීතිය කියනදී අවස්්‍ය වෙන්නේ. ඇයි තකට නීතිය අවස්ස්‍ය වෙන්නේ සමාජී පුජ්ගිලයෝ සදාචාර සම්පන්න වෙන්නේ නැතිව යුක්තිකරුක වෙන්නේ නැතිව ක්‍රියා කරනකොට සදාචාර සම්පන්නව යුක්තිගරුකව ක්‍රියා කරනයට එක කරදරයක් වෙනවා. අන්න ඒ නිසා. ුක්තිගරුක සදාචාර සම්පන්න අයට යහපත සලසාදීම සඳහා පහසුව සලසාදීම සඳහා මොකද කරන්නේ නීති සම්පාදනය කරලා සදාචාර සම්පන්න නොවන යුක්තිගරු නොන අයට දඩුුවම්ප අමනුවන්නට සිද්ධ වෙනවා. එ නිසා තමයි නීතියක් අපිට අවස්සෙ වෙන්නේ එවගේම නීතිය මගින් මොකක් ද සිද්ධ කරන්නේ කියන ප්‍රශ්නය නීතින් උත්සාහ කරන්නේ මොකක් සඳහා ද කුමක් සඳහාද කියන කාරණය නීතින් උත්සාහ කරන්නේ සමාජගතව ජීවත්වන පොච්චිලියන් අන්‍යන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය නොකරමින් සාමකාමීව සංවරව ජීවත්කරවීමට තමයි නීතිය මගින් උත්සාහ කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. සමාජගතව සමාජයත්තික සම්බන්ධතා පවත්තමින් ජීවත්වන පොච්ිලයෝ අනිත්තා අයගේ අයිතිවාසිකම් කඩනවනම් අනිත් අයගේ, ජීවත්වීමේ අයිතිය නැති කරන වනම්. අනිතායට නිහසේ ජීවත්වීමට තියෙන අයිතිය නැති කරන වනම් ඒව උල්ලන්ගෙනි කරනවනම්. එතනති සමාජයට යහපත් විදිහට ක්‍රියා කරන්නට පැරිවෙනවා. ඒ නිසා සාමකාමීව සංවරව ජීවත්වීමට අවස්්‍යේ වෙන විදිහට පොජ්ගලයන් තුළ සාමකාමී වූ තත්ත්වයක් ඇති කරන්නට සහ සදාචාර සම්පන් ව ක් ගරුකවකට ුතු කරන තිවාසිකම් උල්ලංගනයේ නොකරන පිරිසක්බිහි කරනටයි නීතිය මකින් උත්සාහ කරන්නේ. ඊළඟට තුංවැනි අංක යටත තිබ කාරණය අපි අප අවධානය අරගෙන කියෝත්න් අගග්ඥ සූත්‍රෙහි දැක්වෙන. මානව සමාජයේ ඉතිහාසය පිළිබඳ බුදුසමය ඉදිරිපත් කරන පුරාක්‍යානය අගඥ සූත්‍රයෙහි දැක්වන මානව සමාජ ඉතිහාසයේ පිළිබඳව බුදු සමී ඉදිරිපච් කරන පුරාඛ්‍යානය පුරාක්‍යානය කියලා කියන්නේ සාමාන්‍ය ඉතිහාස කතාව ඓතිහාසිකව සෙදවෙච්ච යමකිසි කතාවක් කියන අදහස අපි එක පැදිලි කරන්නකට ඔට තව පැහදිලිවේවිී අගඥ ෝතරයේ දැක්වනවා මානව සමාජයේ තිහාසය පිළිබඳව ඉදිරිපත් කරන ඉතිහාස කතාව අන්න මිනිස් සමාජයේ ක්‍රමයෙන් සංකීර්ණ වී සමාජය තුළ ඇතැම් සමාජි විරෝධී ක්‍රියා ඇති වූ අයුරුත්. එම තත්ව යටතේ මානවයිතිවාසිිකම් ආරක්ෂා කිරීම පිළිස නීතිහා දණ්ඩනය අවස්්‍ය වූ ආකාරය පිළිබඳවත් පැහැදිලිව සඳහන් වෙනවා මෙන්න මේ දීගනිකාය අග්ගං්ඥ කියන සූත්‍ර දේශනාවේ. දීගනිකාය අග්ගං්‍ය සූතරය දැක්වෙනවා. මානව සමාජ ඉතිහාසේ පිළිබඳව බුදු සමීදිරිපත් කරන පුරාක්්‍යාණය, ඒ පුරාක්‍යාණයේ තුළින් මනාව ගම්ය වෙන කාරණාවන් දෙකක් අපට දකිඩ පුළුවන් එකක් මිනිස් සමාජය ක්‍රමයිෙන් සංකීර්ණවෙච්චා කාරයක්ත් සමාජයේ තුළ ඇතැම් සමාජවිරෝධී ක්‍රියා සමාජයේ සංකීරණ වෙනවත් එ ඇතිවෙච්චා කාරයක්ත් ඒවගේම ඒ සංකීර්ණත්වයට පත්වෙච්ච සහ ඒ නිසා සමාජ විරෝධී ක්‍රියා ඇතිවෙන තත්ත්වයට පත්වෙච්ච සමාජය මාන වයිතිවාසික මාරක්ෂා කිරීම පිණිස නීතිය හා දණඩනය ඇති කරගත්තා ආකාරේ. මහා සම්මත කියන රජුපත් කරගෙන ක්‍රියා කරනාආකාරය සඳහන් වෙනවා. එහෙම නම් අගග්‍ය සූත්‍රයේ සඳහන් වෙන්නේ මිනිස් සමාජ සඳහන් වෙනවා. මිනිස් සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වෙච්චාකාරයත් සමාජි විරෝධී ක්‍රියායේ නිසාම ඇතිවෙච්ාකායත්. නිසා මානවයිතිවාාස්කා මාරක්ෂ කිරීම පිණිස නීතිය සහදන්ඩනය ගොඩ නගාගත්තහ කාරයත්. ඊළඟට හතරවෙනි අංකය. චකවත්ති සීහනාද සූතරය. චක්කවත්ති සහිහනාද සූතරය ඉතාමත් වැදගත්වන සූත්‍ර දේශනාවක් රජෙකු සතු වැදගත් කාර්ය භාරයන් අතර අපරාධ සිදුවන්නන්ට ඉඩ නොතැබීමදැක්වේ. චක්කවත්ති සීහනාද සූතරෙහි රාජ්‍ය න මූලධර්ම රාසියක් අන්තර්ගත වෙනවා දස්ස සක්විතිවත් ඇතුළත් වෙන මෙතනද දස සක්විති වතවි විදිහට චක්කවති සේහන අද සූත්‍රයේ දැක්වන කාරණ රජයෙකු සතු වැදගත්ම කාරය විදිහට දක් වන්නේ අපරාධ සිදුවන්නට ඉඩ නොතැබීම සමාජයේ තුළ සමාජ විරෝධී ක්‍රියා සිදුවීම වැලැක්වීම රජුගේ කාර්ය භහරයක් වෙනවා. එහෙම නම් අගඥ සූත්‍රයේදී සඳහන් කරපු ආකාරයට මහහාසම්මත පච් කකරගන්නේම සමාජයේ තුළ දුරාචාර එවගේම සමාජ විරෝධී ක්‍රියා සිදු කරන්නන්ට දැඩුවම් පමණුවවෙල ඒ සමාජ ආරක්ෂා කිරීම සඳහා. මේ පිළි බඳව දේශපාල නිකමය එහම නම් බෞද්ධ දේශපාලන මුූ ධර්මඥයටට තේදිරි පච් කරන කාරණය චක්වති යහද සත්‍රයේ තුළත් අපිරි දකින්න පුළුවන් රජයකු සතු කාරය විදිහයටට අපරාධ සිදවන්නට ඉඩ නොතැබීම නීතියන කොළව කටයුතු කිරීමම් කියන එක ඊළඟට තිබ්බත දුල්වා ග්‍රන්තයේ ඩක් වලා තියෙන විදිහට අපි බලම මනවද නීතිය යුක්තිය දඩුවම හා සම්බන්ධී ගැන්වීම කියලා මුලදී එක් එක් පොද්කලියන් අප්‍රාධකරුවන් තම මනාපය පරිදි අත්තරංගුවට ගත් බව එසේ කිරීමට පෙරත් තෙවරක් අවවාද කර නිදහස් කර ඇති බව බ දල්වා ්‍රන්තයේ දක්වලා තියෙන රණය ගුඩාක් අපිට වැදගත් මොකද වැරදි කරන්නන්ට නමුත් වැරදි කොයියාකාරයෙන් සිදු කරලා තිබුණත් මානව හිතවාදීව වැරදිකරුවන්ට පවා දැන්ුවම් දීම ක්‍රමවේදයක් තමයි මෙතනද අප එක්සා කරන්නේ වකීම මෙතනද කියවෙන්නේ අපි බලමු මුලදීඒක් පොද්ගලියන් එක එක පුද්ගලවා පරාධකරුවන් තමන්ගේ මනාපය පරිදි අත්තරගොට අරගෙන තියනවා එවගේ එහෙම කරන්න කලින් තුංගතාවක් අව්වාද දුන්න කියන කාරණය මලදී නීතියානුකූලව යම්කිසි ක්‍රමයක් යටතේ පුද්ගලින් අත්තරංගුවට ගැනීම දනුවන් පැමිණවීම කියන කාරණාවන් සිද්ධ වෙලා නැ හැ. එක එකනට ඕනාකාරයට අපරාධකරුවන් අත්තරංගුවට ගැනීම සිද්ධ චාකාරය තමයි තිබත මු. අග්‍රන්තයේ සහන් වලා තියෙන වගේම තවත්කාරණයක් මෙතන සඳහන් වෙන අවවාද කරන නිදහස් කළ විට අපරාධකරුවන් තමා නිකරුණේ අත් අරංගුවට ගැන හිරිහර කිරීම ගැන ප්‍රතිචෝදනා කළ කළ බව දුල්වා අග්‍රන්තයේ සඳහන් වෙන තවත් කාරණයක් තමයි පොඩ්ගලං අත්තරංගුවට අරගන්න සහරවිට නිදහස් කලා දැම්මට පස්සේ ඒය නැවත්ත ප්‍රතිචෝදනා කරනය අතරංගුවට ගත්ත පිරිස් වෙත තම නිකරුණේ වරදක් නැතිමත් අඩංගොට අරගත්තා කියන කාරණෙ. එහමත් අඩංගොට ගත්තා කියන චෝදනාව නඟපු අවස්ථාවනු තියනුවා. ඉතින් එහම නම් එක්ක් පුද්ගලියන්ට දඩුවම් දීම සඳහා අපරාධකරුවන්ත් අඩංගොට ගත්තා කාරය ඒවගේ දනුවම් දීමේදී තෙවරක් අවවාද දුන්නා කියන කාරණය අපිට වැදගත්වයෙනවා. අවවාද කරලනි දහස් කළාට පස්සේ ඒ පිරිස් අපරාධකරුවන් විසින්. අපාධකරුවන් අත් අඩංගුවට පිරිස් වෙත නැවත ප්‍රතිචෝධනා කරපු අවස්ථාව අපිට වැතගත්වෙනවා. ජනතාව සතු වූ මේ බලය පසුව රජවෙත පැවරීමට හේතු ඔන්න සාමාන්‍ය ආකාරයෙන් අපරාධකරුවන් අත් අරංගුවට ගනිමින් එහෙම හිටපු පිරිස් පස්ස කාලය වෙනකොට සියලෝම භගකීම පවරෙනවා දැුවම් දීමමාදීටයුතු රජතුමාට. අපක්ෂපාතිීව නිරදි සාධාරනව නීතිය ක්‍රියාත්මක කිරීමට තමයි රජ කෙනෙකුට බලය පවරලා තියෙන්නේ අපක්ෂපාතිවීම වැදගත් නිවැරදිවීම වැදගත් නිවැරදිව දඩුවම් පැමිණි වේ යුතුයිඒවගේම සාධහරනව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඒ සඳහ තමයි රජ කෙනෙක් පට කරගනු ලබන්න ඒළඟට හත්වවෙනි අංකේ යටතිේ තියෙන කාරණය නීති පැනවීම හන් දඩුවම් කිරීම ඇරඹුණ බුද්ධතියෙන් වසර විස්සකට පසුවය ඔන්න නීති පැනවීමත් දනුවම් කිරීම කියන කාරණාවං ආරම්භ වෙලා තියෙන්ෙන ආරම්භ වුණේ බුද්ධතියෙන් වසර විස්සකට පස්ස කියන කාරණ සබුද්ධ ාසනය නීති පැනවීම ගැනයි නිසාකච්ඡා කරන්නේ නීති පැනවීම සම්බන්ධවයි මෙතැන දීසාකච්ඡා කරන්න විනේනීති පැනවීම ආරාම්භවෙන්නේ සබුද් සාාසනයේ විනේනීති පැනවීම ආරම්භ වෙන්නේ බුද්ධතයට පත් වෙලා අවුරුදු විශ්සක්ගත වනාට පසේ මුල් බුදු විශ වස මුල් විසිවසේදී අවරුදු විශසක් ගත වෙනතුරු හෙම දන්ුවම් පැ විනේනීති පැනවීම ආද සිද්ධ වෙලාන්නහැ ඒ පිළිබඳ අපි පිනේමාර්ගය කියන පොත යකතය කතා කළ තියන විනේ නීති පැනවීම හ දනුවම් කිරීම ඇරැඹුණේ බුද්ධතියෙන් වසර විස්සකට පසුව කියන එක විනේ නීති පැනවීමට පදනම් කරගත් කරුණු දහයක් අපි හිදී සාකච්ඡා කලාා අපි මුලින් නීතියක් අබසි වෙන්නේ ඇයි කියන කාරණයට මේවා සම්බන්ධ කරන්න පුළුවන් සංග්‍යයාගේ සතුට පිණිස සංඝයාගේ පහසුව පිණිස වැරදි කරණයට නිග්‍රහ කිරීම පිණිස මනාව හික්මුණ අයගේ පහසුව සඳහා හටගෙන ඇති වැරදි දුරු කිරීම සඳහා ඇතිවිය හැකි වැරදි වලක්වා ගැනීම සඳහා නොැ අයගේ පැහැදී මැතිකිරීම සඳහා පැහැදුණු අයගේ වැඩි පැහැදීම ඇතිකිරීම සඳහා සද්ධර්ම පැවැත්ම සඳහා හික්මීම දියුණු කිරීම සඳහා. ඒ සඳහා තමයි දඩුවම් පමුණුවන් විනේ නීති පනණන්ට හේතුවෙලා තියන සංගයාගේ සතුට පිණස සංගයාගේ පහසුව පිණිස වැරදි කරනයට නිග්‍රහ කරන්නට නව හික්මුණවාගේ පහසුව සැසීම සඳහා හටගෙන ඇති. ඇති වෙලාතිවෙන්න වැරදි දුරු කිරීම. ඇති වෙන්න පුළුවන් වැරදි වලක්වා ගැනීම. පැහැදිලා නැති අගේ පහැදී මැතිකර ගනීම පැහැදීම ඇති කිීම. පහැදිච්ායගේ පැහදීම තවත් වැඩි කිරීම. සද්ධර්මය පැවැත්ම සඳහා හික්මීම ද ියුණු කිරීම සඳහා කියන කරුණු දාහය. අපි මේ කරුණුත් ඇසුරු කරගෙන ඉදිරියේදී ප්‍රශ්නපත්තර සහ. තුරු සාකච්ඡාවන් පවත්ව නොත ගොට මේ කතා කරන තොරතුරු ඔබට ගොඩක් වැදගත්වේවි. ඊළඟට නවවැනි අංකේ යටතේ බලන්න චක්‍රවර්තිී රාජ්‍ය තුළ නීතිය වයෙන් ක්‍රියාත්මක වෙන්නේ මොකක්දකේන එක. පංචසීලය පංචසීල ප්‍රතිපත්තිය එහනම් නීතිය විදිහට ක්‍රියාත්මක කරන්නට තිබෙන්නේ සදාචාරාත්මක ඉගැන්වීම සත් ආචාර යහපත් වූ ආචාර යහපත් වූ හැසිරීම් සමාජයට අහිතකර නොවනාආකාර හැසිරීමම් රණ ාතයෙන් වැලකීම සොරකමින් වැලකීම වැරදිකාමසේ වෙනයංගින් වැලකීම අබොරු කීමෙන් වැලකීම එවීම රහමෙර භාවිතයෙන් වැලකීම කියන කරුණු පහ තමයි චක්ටව වර්ති රාජ්‍යයක් තුළ නීතිය විදිහට ක්‍රියාත්මක වෙලාතියෙන්. ළඟට පංචසීලේ සිය කැමැත්තෙන්ම භාරගෙන පිළිපඳු ලබන සදාචාරධර්ම පද්ධතියක් මෙස දඩුවම් හා නීති පද්ධතියක් නොවේ ැම ිල්පදෙකම සික්කහපදම් සමාධයාම් වේරමණී සික්කහ පදන් සමාධයාමි. වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි. සිිල්පදය සමාදන් වෙමි කියලා තමාම පොරුන්දුවක් වෙන්නේ. සමාධංවිය යුතුය එමෙනැත්නං ආරක්ෂා කළ යුත්තුය කියල සඳහන් වෙන්නේ නැ සමාධයාමි සමාධන් වෙමි කියලයි සඳහන්වෙන්න. ඉළඟට කූටදන්තහා චක්කවත්ති සසිහනාද වැනි සූත්‍රවලින් දැක් වෙන්නේ. දඩුවම් කරනු වෙනුවට මිනිසුන් වැරදි කරන්නේ මන්දයි ස්ොයාබලායිම නිධානයට ප්‍රතිකර්ම කළ යුතු බව. ඉළඟට රටේ අපරාධකරුවන් වරදට පෙනළබෙන්නේ ධනය නොමැතිකම නිසා බව නිර්ධන පන්තිය අතර ධන නිස්පාධන සිදුවනාආකාරයට කටයුතු යෙදිය යුතු බව. එතකොටට අපරාධ විරහිත සාමකාමී දහැමි සමාචජයක් නිර්මාණය කරගන්නට පුළුවන් කියන ඉගැන්වීම. තර වල සහන් ව කෝට ධන්ත සහ ක්වතති ේ නාද සූත්‍රවලින් ඉගැන්වෙන ප්‍රධානමි ගැන්වීමනුවද දඩුවම් කරනවා වෙනහට මිනිස්සු වැරදි කරන්නේ ඇයි කියලා සොයාබල්ල ප්‍රතිකාරම කිරීමට බුදුරජාණන් වහන්සේ අනුසාසනා සැපයන්නේ ඒවගේම රටේ අපරාධකරුවන් වරදට පෙළවෙන්නේ ධනයෙන් නු මැතිකම නිසා කියල සඳහන් කරනවා. ඒ නිසා නිර්ධාන පන්තිය අතර ධන නිස්පාදන ධනය බෙදාද නිස්පාදන. මාර්යන් වලට නිර්ධන් පන්තික නිර්ධන් පන්තිී සිටින අව යොමු කරවලා. රැකී රක් සාධීයට යොමු එලා ක්‍රියා කරනට අවස්ථාවන් උදා කරතිීම එතකොට අපරාධ විරහිත සාමකාමී සමාජයයක්ගොටනකිෙනම කියලා. මේ කියන සූත්‍රවල සඳහන් වෙන්නේ ඉළඟට දොළොස්විනි කාරණය මහාසම්මත රාජ පරම්පරාවේ අය ඉතාම දැඩි දනුවම් වසයෙන් ක්‍රියාත්මක කරලා තියෙන්න්නේෙ මනවද කියල සඳහන් කරනවා. ප්නවලදී මේවා ගොඩක් වැදගත්තේ ව ප්‍රශ්නයට අදාළව කොහොමදපි මේ කරුණු අදාළ කරගන්නේ කලා පිඉතිරේදී කතා කරමු තැලීම තාලන ගර්හාකිරීම ගරහන පිටුවහල් කිරීම පප්පාචන මේ කාර්යන් තමයි සිදු කරලතියෙන්නේ මහා සම්මත රාජපරම්පරාපේ අය තාමත් දැඩි දැඩුවම් වශයෙන් ක්‍රියත්මක කරපු දැුව තැලීම තාලන ගරහකිරීම ගරහන පිට හල් කිරීම පබ්බාජර ඒවගේ දැඩුවම් ක්‍රමතමයි පාවිච්ච කරලා තියෙන් හිසගසා ඇැමීම ඒවගේ මේ දරුණු වදහිසන දැ්ඩුවම් ලබාදීලා නැහැ ඒළඟට දහතුන්වෙනි අංකය මහායාන බෞද්ධ ආචරවරයෙකු නාාර්ුන හිමන් දුවම් පිළබඳ බද්ධ කල්ප හ කුලා දක්වන්නේ මෙසේය. ඔන්න බෞද්ධ ආකල්පය දක්වනවා ුවම ලබාදීම සබන්ධ රජක්කු වැසියනට දඩුවම් කළ යුත්තේ කරුණාවං ඔවුන් සත්පුරුෂයන් බවට පච්කරගන්නා පිලාසේන රජකු වැසියන්ට දනුවම් කරන්නට ඕන කරුණාවෙන් සහ ඔවුන් සත්පුරුසයෝ බවට පත් කරන අදහසන්. විනේනීතිී පනවන්නේත් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාගේ යහපත සඳහා ඒ කාරණ අදහ අපි උඩින් කතා කළ රෙ ෝ විසම ලෝබයෙන් ක්‍රියා නොකළ යුතුය බයන්න කපරාද කළවන්ට වුවද කාරුණිකව ක්‍රියා කළ යුතුය නීතියට අනුව තාඩනය සිර දුවම් දඩුවම වැනිදේ පැනවූවා වුවද සිරකරුවන්ගේ සුබසිද්ධය සලසාදිය යුතුය. කිසිවකු ජීවිතාන්තය දක්වා සිර නොකළ යුතුය අත්පා කැපීම හෝ මරාදමීම කිසිසේත් නොකළ යුතුය ඔන්න නාගර්ජුන පාදයන් විසින් ඉදිරිපත් කරනා කාරයට ජ කක් විසින් බෞද්ධ දඩුවම් ක්‍රම යටතේ සත්පුෘෂයන් බවට පත්රනසි දන්ුවම්තිය යුතු කාර දැන්ුවම් කළ යුත්තේ කරුණාවකවන්ටපුෘෂයන් බවට පත්කරගන්නට පත් වෙන්නට අවස්ස ආකාරය වයිරරිං හෝ විසම ලෝබි ක්‍රියා නොකර ය දැන්ුවම් ක්‍රම දැඩුවම් ලබාද යුතුයි ඊළඟට නීතියට අනුව තාඩනය සිර දරුවම් වැනිදේ පැනවූවෝද සිරකරුවන්ගේ සුබසිද්ධිය සඳහා ක්‍රියා කළ යුතුයි සිරකරුවු ජීවිත අන්තය දක්වාත් සිර නොකළ යුතුයි අත්පා කැපීම හෝ මරාදැමීම කිසිසේත්ම නොකළ යුතුයි. ඒ කියන ආකාරයටයි දඩුවම් ලබාදී යුතු වෙන්නේ. ඊළඟට දා හතරවැනි අන්කේ බලමු සංග සමාජය අධිකරණ ක්‍රමයෙහි බරපතලම දඬුවම වන්නේ. වා හැරීම බරපතලම දනුවම විදිහට ලබා දෙන දනුවම තමයි පලවා හැරීම ඉ හාට ගේපු දඩුවම් පිළිබඳව සඳහන් වෙෙන් හැ කෝපපුූ තැනැත්තාට යුක්තියන්න ඇටහේ කුද්දෝ කුද්දෝ අත්තන්න ජානාති. ෝපවෙච්ච කෙනා කකෝදයට පත්වෙච්ච කෙනා ෝප වෙච්ච කෙනා එයාට යුක්තිය නිවැරදිදේ හරිදේ පේනෙ නැහැ එක තමයි සාමාන්‍ය ප්‍රතජ්ජන ස්වභාවය ඊළඟට සම්මුකා විනය නම් චෝදතය අධිරණ ඉදිරියට කැඳවන් අඩු විභාග කිරීම ඊළඟට අමූල්හ විනය නම් සිහිමුලාව සිටි අයට සමාවදීව දඩුවම් ක්‍රම සම්බන්ධ බෞද්ධය ගැන්වී විනි හා සම්බන්ධී ගැන්වීම ඒගේම ධර්මාණුකෝලව ගත්තට පස්සේ යම්කිසි කෙනෙක්ගේ මානනිසික ස්වභාවයානුව ඔහු විසින් යම් වරදක් සිදු කලා වෙන්නට පුළුවන් දේසේ නිසා වෛරයේ නිසා හදිසි කෝපේ නිසා සිදුවන්න ඇතැම් වැරදිවලට වර්තමාන නීතිය තුළත් යම් යම් අවස්ථාවන් ලැබිලා තියෙනවා ඉතින් ඒ කාරණ පිබඳව පුදුදහමේ සඳහන් වෙලාතේරුම්. එහෙම නීතිය යුක්තිය දඩුවම හා සම්බන්ධව බුදුදහමී ඉගැන්වෙන කාරණාවන් එයාකාරයට සඳහන් වෙලා තියෙනවා අපි ඒ තොරතුරු සාකච්ඡා කරමු ප්‍රශ්නවලට අදාළව එවිට තවත් ඔබට මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් වැටහීමක් ඇතිකරගන්නට පුළුවන්කම තියෙනවා එසේ නම් පිරිවෙන දහම් පාසල් අපගේ යුට නාලිකාවෙන් සමගන්නවා තෙරවන් සරණයි.